ඒක විඥාණය මොකක්ද ඊළඟට එහෙමනම් අපි ඊශ්‍රායලයක් වෙන්න ලෑස්ති කියලා මේ අඥාන නිස්සාර චරිතය කියනවා මොකද ඒකෙන් අදහස් කරන්නේ මාළිගාවත්තේ මුස්ලිම් මිනිසුන්ට බෝම්බ දානවා කියලා අර ගාසාය ඊශ්‍රායල කරනවා වගේ ගෑනුන් වයි ළමයින් වයි මරනවා කියන එක එහෙම වෙන්න පුළුවන් නැත්නම් මොකද ඒ කතන්දරේ තේරුම මොකද ඒකේ තේරුම එහෙනම් අපි ඊශ්‍රායලයක් වෙන්න ලෑස්ති ඉතින් මෙවුවා අහම්මෙන් සිද්ධ වෙන දේවල් නෙමෙයි විතර ඉස්ලාම් විරෝධය මුස්ලිම් ජන කොටසට විරුද්ධව ඇති වෙලා තියෙන වෛරය අපි ඊශ්‍රායලයක් වෙන්න ලෑස්ති කියලා කියන ඒ විඥාණය ඊට කලින් ඒ අඥාන නිසාරයන් ළඟ තියාගෙන ඉහළ නිලධාරීන් කතා පවත්වලා කිව්වා ආ කවුරුත් සකයිදන්න හොඳ නැහැ මේ මේ කරන වැඩගෙන මෙවුව වැඩලත් වැඩ මෙවුවට සහයෝග දෙන්න ඕන අවුරුද්දකට හමාරකට කලින් ගිහිල්ලා බින්දුරක් ගැස්සලා දරන්න නෙමෙයි කියපු දේ තමයි ප්‍රශ්නේ ඉතින් අද අපේ මිත්‍ර ජනාධිපතිතුමා දැන් හිතර බලන්න ඕනේ විදේශ කටයුතු අමාත්‍යංශයත් ආරක්ෂක අමාත්‍යංශය යටත් ප්‍රදේශයක් වෙලාද ආරක්ෂක අමාත්‍යංශය ඊශ්‍රායල් යටත් ප්‍රදේශයක් වෙලාද ඔකියුපයිඩ් ටෙරිටරි ඊශ්‍රායල් ඔකියුපයිඩ් ටෙරිටරි මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස් ඇන්ඩ් මිනිස්ට්‍රි ඔෆ් එක්ස්ටර්නල් පාස්තීන සහයෝගී අයියා ඊශ්‍රායල් අනුගාමික අනුකාරක මරණ විසින් අර ගාසාවේ වට කරලා නැත්නම් අර රබලා වල යසරන වට වල නැත්නම් වට කරේ ඉසෝකාරු එහෙම වට කරයිද කොහොම ගිහිල්ලා ඉතින් ලංකාවේ සිද්ධ වෙන දේවල් ඒ උවදු අපිට විරුද්ධව තියෙන රාජ්‍ය තාන්ත්‍රික වටලෑම උතුරේ ආපහු අතිබලා තියෙන ඒ බෙදුම්වාදී මානසිකත්වය පශ්චාත් යුද්ධ උතුර දකුණ යා කරන්න තියෙන නොහැකියාව ඉස්ලාම් විරෝධී බලවේග මතුවීම මේ සියලු දේවල් වල සම්බන්ධකමක් තියෙනවා පලස්තීනුවන්ගේ පැත්තෙන් සාධාරණයේ පැත්තෙන් පීඩිතයන්ගේ පැත්තෙන් ආක්‍රමණිකයන්ගේ සහ පීඩකයන්ගේ පැත්තට විඥානය සහ ප්‍රතිපත්තිය යටින් මාරු වීම සමග අද අපේ ජනාධිපතිතුමා නිවැරදිව අවංකව මම දන්න විදිහට පලස්තීනය ගැන උණුසුම් හදවතකින් ඉන්න අතර රාජ්‍ය යන්ත්‍රය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශනය බලමු රාජ්‍ය යන්ත්‍රය මේ ලෝකේ වඩාත්ම ප්‍රතිගාමී දුෂ්ට ආක්‍රමණශීලී රාජ්‍ය වෙන ඊශ්‍රායලයේ පත්ත අරගෙන ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ වඩාත්ම ප්‍රතිගාමි ආක්‍රමණශීලී දුෂ්ට දරදඬු රාජ්‍යයේ අනුගාමිකයෝ සහ අනුකාරකයෝ බවට පත් කරනවා. සමහර උදේ නැගිට්ටාම රාහුල ගාන්න කන්නාඩි දිහා බලනකොට දකින්නේ නෙටන්‍යාහු. අමු නෙටන්‍යාහු. අපි ඊශ්‍රායල්. ඊශ්‍රායල්ට කරන්න පුළුවන් ඈයි අපිට බෑ. මේ කොහොම ඔය වාගේ විඥාණිකුත් එක්ක අපි කොහේ නතර වෙයිද කියන්න බෑ. ඒ නිසා මිත්‍රවරුනි මම අවසන් වශයෙන් කියන්නේ මිනිස්සු හැටිය. පමණක් නෙමෙයි. ලාංකිකය. අපේ මානුෂිකත්වයත් ජාතික අවශ්‍යතාවයත් එක්ක අහුවෙන තැනක් මේක. යලිත් වතාවක් ශ්‍රී ලංකාව රට ගණනාවක් කළා කළ ආකාරයට පලස්තීනුවන්ගේ පත්ත අරගෙන ඊශ්‍රායල් සමග රාජ්‍යයක් හැටියට සාමාන්‍ය සම්බන්ධකම් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් පවත්වාගෙන යනවා. අතර ඊශ්‍රායල් ආක්‍රමණිකයන්ගේ අනුගාමිකයන් සහ අනුකාරකයන් වීමේ ප්‍රතිපත්තියට එරෙහි විය යුතුයි. එනිසා යලිත් වතාවක් පෞගිය දශකවල තිබුණා වාගේ
පලස්තීන සහයෝගතා ව්‍යාපාරය හැම පාසලක හැම කම්මලක හැම ගම්මානයක උතුර දකුණේ නැගෙනහිර බටහිර හැම ආගමික ප්‍රජාවක් තුල හැම පූජක සමාජයක් තුල ගොඩනගන්න උත්සාහයක් වීර්යයක් දැරිය යුතුයි. මෙතනදී මාගේ කතාව අවසන් කරන්න කලින් නොකිව බැරි යමක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ගාසා ප්‍රශ්න සම්බන්ධයෙන් මේ තාක්කල් මම කියවපු දේවල් අතුරෙන් ගාසා ජනතාව සමග සහයෝගතාව පළ කරලා මේ සිද්ධ වෙන මහා මහා අපරාධ විරුද්ධව අණක් නගලා තියෙන එකම පක්ෂය ඒ බවත් මම කියනවා ඒ පක්ෂය තමයි ජනතාව විතරයි. ඒ පක්ෂය සමග අතීතයේ මගේ යම් යම් මතවාදී ප්‍රශ්න තිබිලා තියෙනවා. නමුත් මම ඒක කියන්න ඕනේ හේතුව කවුරු හරි හරි දෙයක් කරනකොට ඒ හරි දෙය අපි අගය කරනවා. වෙන කාටවත් කොන්දක් නැති තැන හදවතක් නැති තැන ජනතාවට පෙරමුණ ගාසාව ගැන ඒ කරපු දීර්ඝ ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සහ මානව විකම් කවුන්සලයේ හිටපු උප සභාපතිවරයෙක් හැටියට මම අගය කරන බව මේ අවස්ථාවේදී කියනවා. ඉතින් මට බාර දුන්න නිවිදි බාධාවට කතා කරන්න මම හිතන්නේ නැහැ ඒක කරන්න මට වෙලාවක් තියෙනවා කියලා. ඒ නිසා යලිත් වතාවක් අපේ මානුෂික හැඟීම් සහ ජාතික හැඟීම් එක්තැන් වෙන තැනක් හැටියට ඊශ්‍රායල් ආක්‍රමණයට විරුද්ධව අරගෙන සහ පලස්තීන සමග සහයෝගිතාවය අපි සැලකිය යුතුයි කියලා යලිත් මතක් කිරීමෙන් මගේ වචන ස්වල්පයෙන් අවසන් කරමින් ගාසාවේ චුජයා වගේ තැන්වල ඊශ්‍රායල් හමුදාවට විරුද්ධ අද අපි අදින් එන සටන් කරන පලස්තීන සටන්කරුවන් සමග අපේ මගේ සහයෝගතාවය පළ කරමින් මේ වචන ස්වල්පයෙන් අවසන් කරමි.